नमस्कार वीवा बुद्धुर्वनट समदा बुद्धुहिमी शरणयामी। नमस्कार वीवा दम्रुवनट समदा सदहम शरणयामी। नमस्कार वीवा संगरुवनट समदा महासंग शरणयामी। नमस्कार वीवा तुनुरुवनट समदाति शरण शरणयामी। साधु साधु साधु। श्रद्धावंत वासनावंत पिन्नतुनि මේ පින්වත් සියලු දෙනා අද දවසේ මේ එකතු වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න. එතකොට ධර්මයේ ශ්‍රවණය කරනවට අපි කියන වචනයක් බණ අහනවා කියලා. මොකද්ද කියන්නේ? බණ අහනවා. අපි මොකද්ද කියන්නේ? අපි බණක් තියෙනවා යමුද කියලා අහනවා. මේ බණට සහභාගි වෙනවද කියලා. බණ අහනවා කියලා එකතු වෙන හැමෝගම බණ අහනවද? නෑ නේද? එතකොට බණ අහනවා කියලා එකතු වෙන පිරිසගේ අපිට දැන් දකින්න ලැබෙන ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ මොනවාද? සාමාන්‍යයෙන් බණ ගෙදරක් තියෙන බුත්, ඒ කියන්නේ 7 දවසේ බණක් වෙන්න පුළුවන්, 3 මාසේ දැන් බණක් වෙන්න පුළුවන්. එතකොට බණක් කිව්වහම හරි අපි එකතු වෙලා යමුයි කියලා කියනවා. එතකොට එයා ඒ තුළ දකින්න ලැබෙන ලක්ෂණ මොනවාද? සාමාන්‍යයෙන් වයසක අත්තම්මල ටික ඉස්සරහම ඇවිල්ලා වාඩි වෙනවා. ඊට පස්සේ එක වයසක පිරිමි කෙනෙක් නැත්තම් දෙන්නේ නැත්තම් තුන් දෙනේ ඒ කිට්ටුවෙන් තව පැත්තකින් වාඩි වෙනවා. ඊට පස්සේ හාමුදුරුවන්ට පේන සීමාව තුළ ටිකක් ඈතට වෙන්න මැදිවියේ පිරිසක් එකතු වෙලා ඉන්නවා පුංචි ළමයිත් එක්ක. තරුණ පිරිස කොහෙද ඉන්නේ? බණ ඇහෙන හැබැයි හාමුදුරුවන්ට නොපෙනෙන තැනකට වෙලා ඉන්නවා. එතකොට ඒ ඒ සංස්කෘතිය ඒ විදිහට පුරුදු කරලා අපි කියනවා අපි බණ ඇහුවා කියලා. ඊට පස්සේ අපිම කියනවා මේ තරම් බණ කියන රටක් නැහැ කියනවා. මේ තරම් බණ අහන රටකුත් නැහැ කියනවා. හැබැයි ගතිගුණ ඉතාමත් නරකයි කියලත් කියනවද නැද්ද? කියනවා. එතකොට එහෙනම් වැරද්ද වෙලා තියෙන්නේ කොතනද? බණ අහලා නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? බණ ඇහිලා තියෙන්නේ. බණ ඇහුනහම ගෞරවයෙන් ඒ බණ පිළිපදින්නේ නැහැ. ඒ කියන්නේ බණ ඇහෙනවා කියලා කියන්නේ මේ කොහේ හරි ඈතක තියෙන දෙයක් තමන්ට පොඩ්ඩක් ශ්‍රවණය වෙනවා. එතකොට ඒ කෙනාට අදහසක් නැහැ මේ කියන දේ මම පිළිපදින්න ඕනේ කියලා. තමන්ට ඒ බණ අහන්න බෑ කියලා හිතුණොත් එයා මොකද කරන්නේ? එයා එක මගැල්ල දානවා. පවේ ආදීනව ගැන කියাদি තමනුත් ඒ වගේ පව රැස් කරමින් ඉන්නවා නම් එයා මොකද කරන්නේ? පව අතාරිනවා වෙනුවට බණ අතාරිනවා. එතකොට ඒ විදිහට කරලා අපිට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද? බෑ. ධර්මයේ අවබෝධය තුළින් ඇතිවෙන සංසිඳිච්ච හිතක් ඇති කරගන්න පුළුවන්ද? බැහැ. ඒතර සංසිඳිච්ච හිතක් ඇති වෙන්නේ නැතුව රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් එන පීඩා නැති වෙලා යනවද? ඒත් නැති වෙලා යන්නේ නැහැ. ඒතර ජීවිතයේ ධර්මයේ තුළින් උපදිච්ච සැපයක් ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. එතකොට අපි ආයෙත් කාමයන් පසුපසම ගිහිල්ලා කාමයන්ට වසඟ වෙලා මේ ජීවිතයේ වයසට ගිහිල්ලා මැරිලා යද්දි මොකද වෙන්නේ? දුක් සහිත ලෝකවල උපදින්න සිද්ධ වෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා තමන් වහන්සේ ගැන වදාළ තථාගත කියලා. මොකද්ද වදාළේ?
තථාගත අහලා තියෙනවද? තථාගත කියලා කියන්නේ සත්‍යයට පැමිණි කියන වචනේ තේරුම තියෙන්නේ. ඒතර සත්‍යයට පැමිණි කියලා බුදුරජාණන් වහන්සේට වදාරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාන්නේ ඇයි මේ තථාගත සත්‍යයට පැමිණි කියලා කියන්නේ? ඒතර බුදුරජාණන් වහන්සේකට එක හේතුවක් වදාරනවා. මේ බුදුරජාණන් වහන්සේ යමක් පැවසුවාද, පැනෙව්වද, ප්‍රකාශ කරාද, සබ්බන්තං තතේව හෝති නො අඤ්ඤතා. ඒ සියල්ල මේ විදිහටමයි වෙන්නේ, වෙන විදිහකට වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ ඇත්ත, මේ ලෝකයේ පවතිනා වූ යථාර්ථය අවබෝධ කරගෙන මේ ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දේශනා කරපු නිසා, බුදුරජාණන් වහන්සේ ඇත්ත පවසපු නිසා, මේ බුදුරජාණන් වහන්සේ පවසපු ආකාරයටමයි මේ ලෝකයේ සියලු දේම වෙන්නේ. එතකොට ඒ විදිහට තථාගතයි කියලා මේ ලෝකයට මේ පවසලා කරුණු සහිතව ඒක මේ ඒක වචන මාත්‍රයක් විතරක් නොවෙච්ච, මේ නුවණැත්තන්ගෙන් ගැරහීමට ලක් නොවෙච්ච මේ ලෝකේ ශාස්ත්‍රවරු ඉන්නවද කියලා හොයලා බැලුවොත්, ධර්මානුකූලවම හොයලා බැලුවොත්, නුවණින් යුක්තවම හොයලා බැලුවොත්, අන්ධ විශ්වාසයෙන් තොරවම හොයලා බැලුවොත් මේ ලෝකේ මනාකොට දේශනා කරන්න පුළුවන්, පවසන්න පුළුවන් එකම එක තථාගතයන් වහන්සේ නමයි ඉන්නේ. ඒ කවුද? ඒ තමයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ යමක් කළාම යම් විපාකයක් ලැබෙනවාද, ඒ දේ කරුණු සහිතව පෙන්වලා දුන්නා. ඒ කියන්නේ අපි වැරදි දෙයක් කරොත් වැරදි විපාකයක්, ඒකට අදාළ වූ දුක් සහිත විපාකයක් රැස් වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ වගේම හොඳ දෙයක් කරොත් හොඳ විපාක රැස් වෙන ආකාරයත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. පින්නතුනේ, අපි දැන් හොඳ නරක තෝරන්නේ මේ කලින් ජීවිතයේ ගැන හිතලද, එහෙම නැත්නම් ඊළඟ ජීවිතයේ ගැන හිතලද, මේ ජීවිතයේ ගැන හිතලද? අපි අවංකව අපි ගැන බැලුවොත් කොහොමද කරන්නේ? අවංකව බැලුවොත් කොහොමද කරන්නේ? කලින් ජීවිතය ගැන හිතලා නැහැ. ඊළඟ ජීවිතය ගැන හිතලා වෙන්න බැහැ. මේ ලෝකෙ හැමෝම වගේ කරන්නේ මොකක් ගැන හිතලාද? මේ ජීවිතය ගැන හිතලා තමයි හොඳ නරක බෙදන්නේ. ඒ වගේම අපිට මේ බොහෝ දෙනෙට මැරුණට පස්සේ මොකක් වෙනවද කියලා සැකයක් තියෙනවද නැද්ද? තියෙනවා. මේ ලෝකෙ මිනිස්සුන්ට සැකයක් තියෙනවා. ඒ නිසාම තමයි මැරුණට පස්සේ මේ චුති සිතට මොකක්ද වෙන්නේ, ප්‍රතිසන්දිය කොහොමද වෙන්නේ, අන්තරා භවයක් තියෙනවද, එතකොට අපි සැරිසරමින් ඉන්නවද මොනහරි ජීවිතයක් ලැබෙන තුරු, එතකොට ඒ එහෙම ඉදදි අපේ ශරීරය කොයි වගේද, අපේ හැඟීම් දැනීම් කොයි වගේද, මේ ගැන පර්යේෂණ කරනවද නැද්ද? කරනවා. ඇයි මරණාසන්න අත්දැකීමට ලක් වෙලා ආපහු මේ ගත කරන ජීවිතයේම ගත කරන මිනිස්සු ගැන තියෙන අත්දැකීම් එකතු කරපු පොත් බිහි වෙලා නැද්ද? බිහි වෙලා තියෙනවා. ඒකින්ද මිනිස්සුන්ට අනාගත ඊළඟ ජීවිතේ මොකක් වෙයිද කියලා හරියටම දන්නේ නැති නිසා සැකයක් තියෙනවා. හැබැයි හැමෝම වැඩිපුරම කල්පනා කරන්නේ උදේ ඉඳන් රෑ වෙනකන් කල්පනා කරන්නේ ඊළඟ ජීවිතේ ගැනද මේ ජීවිතේ ගැනද? මේ ජීවිතේ ගැන. ඒකට අපි ඒක අවංකව තේරුම් ගන්න ඕනේ. අපි මේ ජීවිතයේ ලැබෙන ප්‍රශංසාවටද කැමති, ඊළඟ ජීවිතයේදී ලැබෙන ප්‍රශංසාවටද, සැප සම්පත්වලටද? මේ ජීවිතයේ යම් ප්‍රශංසාවක් ලැබෙනවනම්, මේ ජීවිතයේ යම් සැපයක් ලැබෙනවාද, අපි ඒකට තමයි කැමති. එතකොට මේ ජීවිතයේ සැපය වෙනුවෙන් අපි සත්තු මරලා නැද්ද? අපි අවංකව කතා කරමු. මොකද ධර්මයේ කියලා කියන්නේ අපි ඉන්න තැන ඉඳලා පුරුදු කළ යුතු දෙයක්. එහෙම නැතුව අපි මේ පුරුදු කරපු නැති තැනකින්දලා පුරුදු කරන්න ගියොත්, අපි පුරුදු කරගෙන ගියපු නැති තැනකින්දලා ධර්මයේ හවුවොත් පුරුදු කරන්න පුළුවන්ද එතනින් එහාට? බෑ. මොකද අපි එතෙන් ඇවිල්ලා නැති නිසා. එතකොට අපි මේ ජීවිතයේ සැප වෙනුවෙන් සත්තු මරලා නැද්ද? ඇයි ඇඟේ මදුරෙක් වහනවා? එතකොට එහෙම නැත්නම් ඔළුව කසනවා. එතකොට ඒ සතා මදුරුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔකුණෙක් වෙන්න පුළුවන්. අපේ අතින් මරණයට පත් වෙලා නැද්ද? පත් වෙලා තියෙනවා. ඒ මොකක් වෙනුවෙන්ද? මේ ජීවිතේ
සැපේ ගැන හිතලා. නමුත් අපි ඒක ගැන අපි විවෘත වෙනවද? නෑ. අපි බොහෝ දෙනෙක් බනහද්දි අපි ගොඩාක් ඒ ගැන අපි බොහෝම සිල්ලත් විදිහට තමයි අපි ඉන්නේ. අපි ගොඩාක් තෙරුවන් සරණට පත් වෙච්ච පිරිසක් වගේ තමයි ඉන්නේ. අපි බොහෝ සෙන් ශ්‍රද්ධාවට පැමිණි පිරිසක් වගේ තමයි ඉන්නේ. නමුත් අවංකව අපේ ජීවිතේට අපි අවංකව අවධානය යොමු කරොත් අපේ ජීවිතය තුළ හදාගන්න, ගොඩනගාගන්න, නැගී සිටින්න බොහෝ දේවල් තියෙනවා. අපි හැම නැගී සිටියේ නැත්තම් අපිට හැමදාම වෙන්නේ බණ අහනවා, ඊට පස්සේ කොච්චර ඇහුවත් ඒ ධර්මයේ තුලින් ලබන සැපයක් අපිට ගොඩනගා ගන්න බැරි වෙලා යනවා. එතකොට අපේ ජීවිතයේ සමහරවිට වෙන්න බැයිද මේ ජීවිතය ගැන හිතලා මේ ලෝකෙ මිනිස්සු සොරකම් කරන්නේ නැද්ද? කරනවා. මේ ජීවිතය ගැන හිතලා වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැද්ද? යෙදෙනවා. මේ ජීවිතය ගැන හිතලා බොරු කියන්නේ නැද්ද? කියනවා. මේ ජීවිතය ගැන හිතලා මත්පැන් මද්‍රව්‍ය පානය කරන්නේ නැද්ද? පානය කරනවා. එතකොට මදයට ප්‍රමාදයට පත් වෙන දේවල් ඇසුරු කරනවා. එතකොට ඒ කෙනාට මොකක්ද වෙන්නේ? එයා මේ ජීවිතේ යම් සැපයක් ලබනවා. යම් සැපයක් ලබනවද නැද්ද? ලබනවා. ඒක කෙලෙස් සහිත වූ සැපයක්. ඒ සැපයත් එක්ක ජීවිතේට එකතු වෙච්ච දෙයක් තියෙනවා. පිනතුනේ ඒක තමයි විපිලිසර බව. මොකක්ද විපිලිසර බව? අපි පසුතැවෙනවා කියලා කියන්නේ. අපේ ජීවිතේ වැරදි සිද්ධ වුණාම අපේ ජීවිතේ පසුතැවීම කියන එක අපිට පීඩාව ගෙන දෙන්නේ නැද්ද? ගෙන දෙනවා. අපිට නින්දා අපහාස ලබන්න වෙයිද? මේ වරදක තව කෙනෙක් දැනගනීවිද? ඒ වගේ අපේ හිතේ පසුතැවෙන අවස්ථා එනවා. ඊළඟට බණ අහද්දි අපාය බය ගැන අහද්දි අපාය තොරතුරු ගැන අහද්දි අපිට බය ඇති වෙනවා. එතකොට අපි වරද අපි ගාව තියෙනවා කියලා තේරුම් අරගෙන ඒ වරදි නැගී සිටියොත් ඒ වරද මේ මොහොතේ ඉඳලා අඳුනගෙන දුරු කරොත් නැවත ඒ වරදට අපිපත් වෙන්නේ නැහැ. එතකොට වරදටපත් වෙන්නේ නැතුව ගත කරන මොහොතක් මොහොතක් පාසා පසුතැවෙන ස්වභාවය දුර වෙලා යනවා. හිතේ තියෙන අපහසුකම් දුර වෙලා යනවා. එහෙම දුර වෙලා යද්දී ආට ධර්මයේ තුලින් සැප ලබන්න පුළුවන්කම ලැබෙනවා. පින්නතුනි මේ ධර්මය අහන්න සමහර අය ශ්‍රද්ධාවෙන් පැමිණුණා. ඒ කියන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රදේශයකට වැඩියා කියලා අහන්න ලැබුණාම ඒ මිනිස්සු මොකද කරන්නේ? මෙහෙම බුදු කෙනෙක් කියලා කෙනෙක් පහළ වෙලාලු. මේ ශ්‍රේෂ්ඨ ධර්මයක් කියලා දෙනවලු. මොකද්ද දන්නේ ධර්මය කියලා යනවා. ගිහිල්ලා අහනවා මොනවාද මේ කියන්නේ කියලා. සමහරු වාඩි වෙලා හන් ඉන්නවා. තව සමහරු ප්‍රශ්න කරනවා. ඒ සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා දෙනවා. ඒ වගේම තව සමහරු බණින්නත් යනවා. ඔන්න එක මේ බ්‍රාහ්මණෙක් හිටියා. කවුද හිටියේ? බ්‍රාහ්මණෙක්. බ්‍රාහ්මණෙක් කියලා කියන්නේ කාටද? බ්‍රාහ්මණෙක් කියලා කියන්නේ සමාජයේ උසස් කුලයේ කෙනෙක්. එතකොට ඒ අය පුරුදු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේද? නෑ. ඒ අය පුරුදු කරන්නේ බ්‍රාහ්මණ ධර්මයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ 15 වෙනි ඉන්දියාව සම්පූර්ණයෙන්ම බ්‍රාහ්මණ ධර්මයේ තමයි පුරුදු කරේ බොහෝ පිරිසක්. එතකොට මේ බමුණගේ බිරිඳ දවසක් වැටෙන්න ගියා. ඒ කියන්නේ කෑම ටික අරන් ඉඳි වැටෙන්න ගියා. වැටෙන්න යද්දී මේ කාන්තාව මොකද්ද කිව්වේ? නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිව්වා. දැන් අපිත් වැටෙන්න ගියාම එක එක වචන කියනවද නැද්ද? අපි මොකද්ද කියන්නේ? බුදු අම්මෝ කියනවා. අම්මෝ කියන. කියෙන්නේ නැද්ද? කියන. ඒ වගේ මේ ක්ෂණිකව මේ මෑයට කියුනේ මොකක්ද? නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ බ්‍රාහ්මණයා ඉස්සරහා. දැන් බ්‍රාහ්මණයාට මොකක් හිතෙන්නේ නැද්ද? ගොඩාක් කේන්ති ගියා. දැන් බුදුරජාණන්ස වැරද්දක් කරාද? නෑ. මේ බ්‍රාහ්මණය තමන්ගේ බිරිඳ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියපෙකට කිපුණා. දැන් මේ කිපිලා කේන්ති අරගෙන බුදුරජාණන් වහන්සේ ගාවට ගියා බයින්න.
එතකොට මේ බයින්න ගියපු කෙනා අන්තිමට බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඒ ධර්මය අවබෝධ කරගෙන ස්වාමීනි හරි ආශ්චර්යවත් ධර්මයක් නේ මේක. හරි අද්භූත ධර්මයක් නේ. යටට හරවපු දෙයක් උඩට හැරෙවවා වගේනේ. වහලා තියපු දෙයක් කැරලා පෙන්නවා වගේනේ. මේ වැරදිච්ච කෙනෙක්ට හරි පාර පෙන්නවා වගේනේ. මම බුදුරජාණන් වහන්සේවත් ධර්මය ශ්‍රාවක සංඝරත්නයන් ජීවිතේ තියෙන පුතුරාවටම සරණ යනවා කිව්වා. තව සමහර අය ආවා මොන බුදුරජාණන් වහන්සේ යම් ප්‍රදේශයක වැඩ ඉන්නවද ශ්‍රාවක සංඝරත්නය වැඩ ඉන්නවද ඒ පැත්තට මිනිස්සු මොකද කරන්නේ දන්පැන් අරගෙන ඇවිල්ලා පූජා කරනවා. එතකොට දන්පැන් පූජා කරාම ඒ ඉතුරු වෙන ඉඳුල් තියෙනවනේ මේ ඉඳුල් කන්න තව පිරිසක් ආවා. ඒ අයත් සමහරට මේ ඉඳුල් හොයාගෙන ඇවිල්ලා ධර්මය අවබෝධ කරා. පිනතුනි ඔය අතර තව සමහර අය මේ ධර්මයේ කියන තැනේ ඉන්න ලොකු පිරිස දැකලා මේ ගොඩාක් පිරිස ඉන්නවා. එහෙනම් මේක දන්සලක් වෙන්නේ නැති කියලා හිතලා දන්සලක් කියලා හිතාගෙනත් ආවා. ඔන්න ඒ වගේ ආපු කෙනෙක් ගැන තමයි අද අපි ඉගෙන ගන්නෙ. මේ කෙනාගේ නම සුප්‍රබුද්ධ. මොකද නම? සුප්‍රබුද්ධ. අහලා තියෙනවද? සුප්‍රබුද්ධ කියන්නේ කවුද? කුෂ්ඨ රෝගී. කවුද? කුෂ්ඨ රෝගී. කුෂ්ඨ රෝගී කියන්නේ මුළු ඇඟ පුරාම කුෂ්ඨ තියෙනවා. මුළු ඇඟ පුරාම, ඒ කියන්නේ කසනවා, එයාගේ මුළු ඇඟේම කුෂ්ඨ දාලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ ඉඳලා තියෙන්නේ රජගහ නුවර ලේනුන්ගේ අභය භූමිය වෙච්ච වේලුවන වේලුවනාරාමේ. එතකොට ඒ දවස්වල සුප්‍රබුද්ධ කියන මේ කුෂ්ඨ රෝගියා මෙතෙන් ඇවිල්ලා තියෙනවා. එයා ගොඩාක් දුප්පත් කියනවා. මිනිසුන් අතර ඉතාම අවාසනාවන්ත කෙනෙක් කියනවා. ඒ වගේම මිනිසුන් අතර ඉතාම දීන කෙනෙක් කියනවා. දැන් හිතන්න, දැන් මේ වගේ කෙනෙක් සාමාන්‍යයෙන් බණ අහන්න කියලා එනවද? දැන් මේ පින්නතුන් වගේ එකතු වෙලා අපි බණ අහන්න එන්න ඕනේ කියලා එනවද? එන පිරිසක් වුණත් සාමාන්‍යයෙන් එන පිරිසක් වුණත් එහෙම කෙනෙක් එක්කන් එනවද? එක්කන් එන්නේ නැහැ. එතකොට දැන් මේ සුප්‍රබුද්ධ දැන් මේ වගේ බණ අහන මිනිස්සු ගොඩාක් දැක්කා. එතකොට සුප්‍රබුද්ධ රෝගියා මොකද කරේ? සෙනඟ රැස් වෙලා ඉන්නවා දුරදීම දැකලා මෙයාට මෙහෙම හිතුණා. එයාට හිතුණා නොවැරදීම මෙතන නම් මොනා හරි කනබුන දෙයක් බෙදෙන තැනක් වගේ මමත් ටිකක් ඒ පිරිස ළඟට කිට්ටු වෙන්න ඕනේ. එතකොට මට කනබුන දේවල් මොනා හරි ලැබෙන්නේ නැත්තයි කියලා. දැන් මෙයා ආවේ මොනාද? කණ්ඩ මොනා හරි තියෙනවද කියලා හොයාගෙන. එතකොට දැන් බනහන්න එන කෙනා බුදුරජාණන් වහන්සේගෙන් බණහඬම කියලා අප අයත් නෙමෙයි නේද මේ අය? එතකොට අපි කතා කරා සමහර අය බණින්න ආවා. තව සමහර අය මේ අර කෑම කන්න එකතු වෙලා තියෙන අර එකතු වෙච්ච ඉඳුල් කන්න ආවා. තව සමහර අය දන්සල් තියෙනවා ඒ වෙන්නේ නැති දන්සලක් වෙන්නේ නැති කියලා ආවා. එතකොට ඒ ආපු කෙනාගේ ස්වභාවය මොකක් වුණත් ඒ කෙනාට ධර්මයේ තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා නම් නුවණ තියෙනවා නම් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කිව්වහම ඒ කෙනායි ධර්මය අවබෝධ කර ගන්නවා. නුවණ නැත්තම් එයාට අවබෝධ වෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන හරි ලස්සන උපමාවක්. ඒ තමයි දිවෙයි හැඳිමිටෙයි වෙනස. දිවෙයි හැඳෙයි වෙනස. ඒ මොකක්ද? හැඳ කියලා කියන්නේ මොකට පාවිච්චි කරන එකක්ද? ඔව්, අපි වෑංජන බෙදනවා. ඒ වගේම ඔය වෑංජන සකස් කරද්දී හොද්ද සාමාන්‍යයෙන් කාල් ගන්නෙ මොකෙන්ද? හැන්දේ. එතකොට දවස් 30ෙම හැන්ද තියෙන්නේ මොකේද? වෑංජනේ. එහෙම නැත්නම් හොද්දේ තියෙන්නේ. හැබැයි කොච්චර හොද්දේ තිබ්බත් ඒ හැන්ද හැන්දට පුළුවන්ද මේ හොද්දේ ලුණු ටිකක් වැඩි, ලුණු ටිකක් අඩුයි, තව චුට්ටක් මිරිස් ටිකක් තිබ්බනම් හොඳයි. එහෙම හොයාගන්න පුළුවන්ද? හැන්දට පුළුවන්කම නැහැ. ඒ වගේම දිව කියලා කියන එකේ අපි හැමතිස්සෙම මේ වෑංජනයක් හදද්දී මේ ඒකේ හොද්දින් අරන් ටික ටික අරන් දිවේ ගන්නවද? නැහැ. එකපාරක් ගෑවත් ඒ දිවට පුළුවන් ඒකේ ලුණු අඩු පාඩු, මිරිස් අඩු පාඩු, ඔක්කොම ඇඹුල් අඩු පාඩු හොයාගන්න.
බුදුරජාණන් වහන්සේ වදානවා මේ හැන්දක් වගේ වෙන්න එපා කියලා. මොකක් වගේද වෙන්නේ කියන්නේ? දිව වගේ වෙන්නේ කියලා. වහා දහම් රසය අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නේ. නැත්නම් අපි කොච්චර ධර්මයේ හුවත් අපිට තේරෙන්නේ නැහැ. එතකොට දැන් මේ සුප්‍රබුද්ධ කියන එකේනම් අපි බලමු එයා හැන්දක් වගේ කෙනෙක්ද එහෙම නැත්නම් දිවක් වගේ කෙනෙක්ද කියලා. මෙයා ඉතින් මෙහෙම පිරිස එක්රැස් වෙලා ඉන්නවා දැකලා ඇවිල්ලා බුදු ඒ සෙනඟට කිට්ටු වුණා කියන. කිට්ටු වුණාම එයාට දකින්න ලැබුණේ දැන් මොකද්ද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මීය දේශනා කරන. එහෙනම් පොඩ්ඩක් හිතලා බලන්න මිනිස්සු කොච්චර එකතු වෙලා ඉන්නේ ඇද්ද? මේ මෙයාට කන බොන තැනක් බුදුරජාණන් වහන්සේ බණ කියන තැනක් කියලාද නැත්නම් කන බොන තැනක්ද කියලා වෙන් කළ අඳුන ගන්න බැරි වෙන කොච්චර මිනිස්සු එකතු වෙලා ඉන්නේ නැද්ද නේද? يعني මොකද්ද කියලා තේරෙන්නේ නැති වෙන්න ගොඩාක් පිරිස එකතු වෙලා. එතකොට ඒ පිරිස අතර දැන් මේ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා තියෙනවා. එතකොට එයාට මෙහෙම හිතුණා බුදුරජාණන් වහන්සේ ධර්මීය දේශනා කරද්දී. ආ මිතන කන බොන දේවල් බෙදෙන තැනක් නෙවෙයි. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිසකට දහම් දෙසනවානේ. මාත් එහෙනම් බණ ටිකක් අහන්න ඕන. එහෙම හිතලා එයා පැත්තකින් වාඩි වුණා. මමත් බණ අහනවා. මමත් ධර්මයට සවන් දෙනවා කියලා. එතකොට එහෙනම් සුප්‍රබුද්ධ දැන් ආවේ කෑම හොයාගෙන. දැන් හිතුනේ මොකද්ද? බුදුරජාන්සේ බණ කියනවා. මම අහලත් නැහෙනි. ඉතින් මෙහෙම බණ අහලම නැහැ. මම මේ කහන්න ඕනේ කියලා දැන් මේ පැත්තකින් වාඩි වුණා. එතකොට පැත්තකින් වාඩිලා හිටියට මෙයාගේ අදහසක් තිබ්බ මොකක්ද? මමත් බණ අහනවා. මමත් ධර්මයට සවන් දෙනවා. අන්නේ ඒක තමයි එයාගේ ජීවිතේ පරිවර්තනය කරපු තැන. මම බණ අහනවා, මම ධර්මයට සවන් දෙනවා කියලා. එතකොට බලන්න දැන් අපි බණ ගෙදරකට ගිහිල්ලා බණ අහන්න කියලා වාඩි වුණාම ඇත්තටම අපිට ඔරලෝසුව දිහා වෙලාව බලන්න හිතෙන්නේ නැද්ද? සමහරවිට බොහෝ දෙනෙක්ට දැන් ඉවර වෙයිද? දැන් ඉවර වෙයිද කියලා හිතෙන අවස්ථා තියෙනවා. එතකොට තව සමහර අය පුරුදු වෙලා තිනවා බණ ඉවරුණාට පස්සේ ලබා දෙන සංග්‍රහයට කැමැත්තෙන් ඉන්නවා. එතකොට ඒ අය මොකද කරන්නේ? බණ ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තමයි බණ ගෙදරට එකතු වෙන්නේ. එතකොට ඒ කෙනාට මේ සුප්‍රබුද්ධට තිබ්බ වාසනාව තිබ්බද? නෑ. දැන් සුප්‍රබුද්ධට නම් අනේ මාත් බණ අහනවා, මමත් ධර්මයට සවන් දෙනවා කියන අදහස ඇති වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී මේ අපිව කී නෙමේ, බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කලින් ඒ ඇවිල්ලා ඉන්න හැමෝගෙම හිත තමන් වහන්සේගේ හිතෙන් දකිනවා. බුදුරජාණන් වහන්සේට ඥානයක් තියෙනවා තව කෙනෙක් තුළ තියෙන ආශ්‍රව දැකීමේ හැකියාව. ඒ කියන්නේ අකුසල් දකින්න පුළුවන් හැකියාව. ධර්මය අවබෝධ කරන්න නුසුදුසුයිද කියලා. ඒ වගේම තව කෙනෙක් තුළ තියෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ මෝරා යෑම දකින්නත් දක්ෂයි. ඒ කියන්නේ තව කෙනෙක් තුළ උපදින කුසල් ගැන මෙයාට කුසල් වඩන්න පුළුවන්ද කියලා දකින්නත් දක්ෂයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හිතෙන් ඒ වාඩි වෙලා ඉන්න කොම දිනාව පරීක්ෂා කරා. ඒ බුදුරජාණන් වහන්සේ හැමෝගෙම හිතවලට සංවේදී වුණා. සංවේදී වෙද්දී බුදුරජාණන් වහන්සේට මෙහෙම අදහසකින් තමයි බැලුවේ, මෙතන ධර්මය අවබෝධ කරන්නේ කවුද කියලා. එතකොට පිරිස අතර වාඩිලා හිටිය මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියාව භාග්‍යතුන් වහන්සේ දැක්කා. දැකලා මෙන්න මේ විදියට හිතුණා, මෙතන ධර්මය අවබෝධ කරන්න සුදුසු කෙනා මෙයා තමයි කියලා. එතකොට කාඩ් ගැනද හිතුනේ? සුප්‍රබුද්ධ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ධර්මීය දේශනා කරන්නේ කවුරු අරමුණු කරගෙනද? මේ සුප්‍රබුද්ධ අරමුණු කරගෙන. හැබැයි සුප්‍රබුද්ධ දන්නවද? නෑ. සුප්‍රබුද්ධ අනේ මාත් බණ අහන්න ඕනේ කියලා විතරයි ඉන්නේ. එතකොට බලන්න සුප්‍රබුද්ධ දන්නිට නැතුව ඒ කෙනාගෙන අනුකම්පා සාගත වෙලා නැද්ද බුදුරජාණන්? අනුකම්පා සහගත වෙලා. එතකොට බලන්න අපේ ජීවිතේ අපි දන්නේ නැතුව කී දෙනෙක් අපිට අනුකම්පා සහගතව ධර්මයේ කියලා ඇද්ද නේද? නමුත් අපි ඒ ධර්මයට සවන් සමහරට ඒ කියා දෙන වෙලාවේ සවන් යොමු කරන්න නැතුව ඇති. එක්කෝ ඒක වටිනා දෙයක් කියලා හිතන්න නැතුව ඇති.
ලාමක වූ දෙයක් වටිනවා කියලා හිතලා සමහරට ඒ දේ බැහැර කරන්න ඇති. එතකොට මේ දැන් සුප්‍රබුද්ධ මේ කුෂ්ඨ රෝගියා අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල කතාව වදාරනවා. මොකක්ද වදාරන්නේ? අනුපිළිවෙල කතාව. අනුපිළිවෙල කතාව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට තියෙන ප්‍රාතිහාර්ය හැකියාවක් අනුශාසනී කියලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේට පුළුවන් තව කෙනෙක්ව දමනය කළ නිවන් මගේ හික්මවන්න දේශනාව තුල, ඒ කියන්නේ කතාව තුල සංසිඳිලා, ඒ කතාව තුල ඒ කියන කෙනාට අහන කෙනාට ඒ ධර්මයේ තේරුම් යනවා. දැන් සමහර අය නැද්ද, සමහර අයගේ කටහඬ හරි මිහිරි, හිත ඇදිලා යනවා. එතකොට ඒක අහන් ඉද්දි ඒ හිත ප්‍රබෝධමත් වෙනවා. අහන් ඉද්දි හිතට සතුටක් එනවා. එහෙමයි නැද්ද? ඉන්නවා. දැන් ඔය මානසික සංවර්ධනයේ උදෙසා ඔය තියෙන වැඩසටහන් වලදිත් කර ඒ වගේ යම් යම් උපක්‍රම කරනවද නැද්ද? ඒ කතාව තුළ ශ්‍රවණය කරන කෙනාට ජවයක් ඇති කරනවා. ඒ කියන දේ තේරුම් යාවා කියලා එයාගේ සතුටට පත් වේවා කියලා. ඊළඟට එයාගේ අභිමානයක්, එයාට මේ හැකියාවක්, එයාගේ අර මානසික බෙලහීනතාවේ දුරු වේවා කියලා. ඒතර දැන් බුදුරජාණන් වහන්සේ දැන් අනුපිළිවෙල කතාවක් කරනවා. ඒ කතාව තුළ ශ්‍රවණය කරන කෙනාගේ අකුසල් දුරු වෙලා යනවා. කුසල් ඉපදිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල කතාවේදී ඉස්සල්ලාම කියන්නේ මොකක් ගැනද? දානේ ගැන. මොකක්ද ඉස්සල්ලාම කියන්නේ? දානේ ගැන. දානේ කියලා කියන්නේ මොකක්ද? අපි දැන් දානේ කියන එක ඕනි තැනකදී අහනවානේ. මොකක්ද දානේ කියලා කියන්නේ? ඔව්, දෙනවා, අතහරිනවා. තමන් සතු දෙයක් අන් අයගේ ප්‍රයෝජනෙ පිණිස අතහරිනවා. ඒකට මොකක්ද කියන්නේ? දානේ කියලා. එතකොට අපිත් අපේ ජීවිතේ දන් දීලා තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කොයි විදිහටද දන් දෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දන් දෙන්නේ මේ ලෝකයේ අනිත් අයට වඩා හාත්පසින්ම වෙනස් විදිහට. මේ ලෝකේ අනිත් අය දන් දෙද්දි බෙදනවද නැද්ද? මේ අයට දෙනවා, මේ අයට දෙන්නේ නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, බුදුරජාණන් වහන්සේ වදාලා මේ උයල ඉවර වෙලා ඒ භාජන හොදද්දී ඉඳුල් වතුර ටිකත් මේ සත්ෙක්ට ආහාරයක් වේවා කියලා විසික් කරන්න කිව්වා. ආනිසංස 100ක් ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කාට වුණත් අවස්ථාවක් ලැබුණොත් දන් දෙනවා. එතකොට එයයි දන් දෙන්නේ කොහොමද? දන් දෙන්න ආස කරනවා. දන් බෙදීමට ඇලිලා ඉන්නවා. කවුරු හරි ඉල්ලගෙන එනවට කැමති. ඒ වගේම දෙන්න කියලා වෙනම දෙයක් රැස් කරගෙන ඉන්නවා. එතකොට මේ දීමට ඇලිලා ඉන්න කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. එතකොට මේ පින්නතුනොත් ඒ විදිහට දානිය පුරුදු කරනවද? එතකොට අපිත් පුරුදු කරන්න ඕනේ කොහොමද? අපිත් අපිට පුළුවන් විදියට අපි සතු දෙයක් අනිත් අයට දන් දෙන්න ඕනේ. දන් දෙද්දී අපේ හිතේ දුර වෙලා යන අකුසලේ මොකක්ද? මොකද්ද දුර වෙලා යන්නේ? මසුරුකම කියන එක තමයි දුර වෙලා යන්නේ. ඉතින් අපි දක්ෂ වුණේ නැත්නම් අපේ හිතේ තියෙන මේ ලාමක මසුරුකම අඳුනගෙන ඒක බැහැර කරන්න අපිට අඩුම තරමේ බස් එක යද්දි වාඩිලා යද්දි තව කෙනෙක් අසරණ මිනිහෙට ආසනියවත් පූජා කරගන්න බෑ. හැබැයි මසුරු මල අතහැරිය කෙනාට තව කෙනෙක් ආසනිය වුණත් පූජා කරන්න පුළුවන්. තව කෙනෙක්ගේ සතුට වෙනුවෙන් සිනහ වෙලා කතා කරන්න උනත් පුළුවන්. ඒ වගේම ඒ විදිහටත් එයාට අතහැරීම කියන එක පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම තමන් ගාව තියෙන කෑමකින් උනත් ටිකක් දෙන්න පුළුවන්. අසරණ මිනිහෙට උදව් කරන්න පුළුවන්. ලෙඩෙක්ට උපකාර කරන්න පුළුවන්. තන මේ විදිහට කල්පනා කරන එක්කිනාට අර හිතුවිලි වලට යට වෙනවද? ඒ කියන්නේ මෙයා මේ කරා මොනා කරයිද දන්නේ නැහැ. මෙයාට දුන්නහම කෝ මට දෙන්න කවුරුත් නැහෙනි. මං ගැන කවුරුත් හොයන්නේ නැහැ. ඒකින්ද මං කවුරුවත් ගැන හොයන්නේ නැහැ. මේ වගේ හිතුවිලි වලින් යට වෙනවද? නැහැ. ඒ වගේ හිතුවිලි වලින් යට වෙච්ච එක්කිනා දුකසේ වාසය කරන්නේ. මසුරු බලන නිසා. නමුත් Tamanට පුළුවන් විදිහට අනිත් අයට උපකාර කරන කෙනා
හරි සතුටින් වාසය කරන්න. ඔබත් කරලා බලන්න ඔබට පුළුවන් හැම අවස්ථාවකම තව කෙනෙක් උපකාරය පිණිස ඔබ සතු දෙයක් අතහරින්න බලන්න. ඔබේ ජීවිතේ වෙනස් වෙනවා ඔබටම තේරෙයි. ඔබට මිතුරන් නැති වෙයි. ඒ වගේම ඔබට ඔබෙන් තව කෙනෙක් උපකාරයක් ලැබුවාම ඔබට ඒ කෙනාව දකිද්දි නිරන්තරයෙන් හිත ඇතුලෙන් සතුටක් එයි. අපි හිතමු කෙනෙක් අසරණ වෙලා ලෙඩ වෙලා ඉන්නවා. ලෙඩ වෙච්ච එක්කෙනාට උපස්ථාන කරනවා. ඊට පස්සේ ඒ කෙනා රෝගේ හොඳ වෙලා ඉන්නවා දැක්කහම දකින දකින මොහොතක් පාසා හිතට සතුටක් එනවද නැද්ද? සතුටක් එනවා. ඒ සතුට අර උපකාර නොකරන මසුරු මලින් යටවෙච්ච කෙනාට ලබන්න බෑ. එතකොට ඒ විදිහට දන් දීමමත් බුද්ධ ශාසනය තුළ පුංචි හරි දියුණුවක් ලැබීමක්. ඉතින් දන් දෙනවට වඩා සැප ලබන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සීලය ආරක්ෂා කරන්නේ. දැන් අපිට සීල්පද ගැන කිව්වහම බරක් වෙච්ච අවස්ථා නැද්ද? අනේ ওই සීල්පද ටික රකින්න කොච්චර අමාරුද කියලා හිතෙන අවස්ථා නැද්ද? තියෙනවා. නමුත් හොඳට අකුසල් දුරු කරන්න කැමැත්තෙන් දානාදී පින්කම් කරමින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඔබ සීල්පද රකින්න කැමති වෙන්න ඔබට ඒ සීලය කියන එක ඔබව සතුටට පත් කරන දෙයක් බවට පත් වෙනවා. ඔබ නිසා මේ ලෝකෙට බය වෛරය ඇති වෙන්නේ නැහැ නේද කියලා ඔබට සතුට වෙන්න පුළුවන්. ඇයි කෙනෙක් ඉන්නවා අන් අයට හිංසා කරනවා, ඝාතනය කරනවා. ඒකිනව සිහි කරද්දි ලෝකෙට බයක් වෛරයක් හටගන්නේ නැද්ද? හටගන්න. හැබැයි සිල්පද ආරක්ෂා කරන කෙනා හොරකම් කරන්නේ නැති, වැරදි කාම සේවනයේ දෙන්නේ නැති, බොරුවෙන් වංචා කරන්නේ නැති, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැති, ඒ නිසා සිහිමුලා නොවෙන අය ලෝකෙට බය වෛරය ඇති කරන්නේ නැහැ. එතකොට දන් දෙන ගමන් සීලය ආරක්ෂා කරද්දී එයාගේ හිත තවත් සතුටටපත් වෙනවා, සැපයටපත් වෙනවා. එතකොට දන් දෙන, මසුරු මල දුරු කරන, සීල් රකින්න කෙනාට සුගතිය උපදින්න වාසනාව උදා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දානෙ ගැන කියලා ඊළඟට සීලය ගැන කියනවා. ඊළඟට සුගතිය ඉපදීම ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයේ ගැනත් කියලා දීලා මේ කාමයන්ගේ තියෙන ආදීනව කියලා දෙනවා. මනුෂ්‍ය ලෝකේ කාමයන් මේවා, දිව්‍ය ලෝකේ කාමයන් මේවා, මේවා ස්ථීරව නෙමෙයි. මේවා අනිත්‍යයි. එතකොට ඒ කාමයන්ගේ ආදීනව කියලා දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් නිසා හිතේ ඇති වෙලා තියෙන කිලුට ගැන කියලා දෙනවා. කාමයන් පරිහරණය කරද්දී හිතේ උපදින අකුසල් තියෙනවා. ඒවට අපි කියනවා මේ කෙලෙස් කියලා. මොනවාද ඒ අකුසල්? අපේ හිතේ රාගය උපදිනවා. ආයෙ මොනවාද උපදින්නේ? ද්වේෂය උපදිනවා. ආයෙ මෝහය උපදිනවා. ඉච්චරයිද? ඊරිසියාව උපදින්නේ නැද්ද? අපිට සමාජයලට අපිත් එක්ක ඉන්න අල්ලපු ගෙදර අයත් එක්ක ඊරිසියාව උපදින. ඊළඟට මසුරුකම උපදිනවා. ඊළඟට මාන්නය උපදිනවා. ආය ක්‍රෝධය උපදිනවා. අතිමාන්‍ය උපදිනවා. එතකොට ආය මොනවාද උපදින්නේ? කපටි මායා උපදින්නේ නැද්ද? තමන් තුල ගුණ නැහැ. නමුත් නැහැ කියලා පෙන්වන්න බෑ. පෙන්වන්න අමාරු. එතකොට මොකද කරන්නේ? ඒ ගුණේ තමන් තුල තියෙනා වගේ පෙන්වන්න. ඒතර මේ වගේ කෙලෙස් අපේ හිත කිලිටු කළා දාන්නේ නැද්ද? කිලිටි කළා දානවා. කිලිටි වෙච්ච හිතක සැප නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් දුරු වීම ගැන කියලා දෙනවා. ඒක මේ කෙලෙස් දුරු වුණාට පස්සේ නිකම් මේ තියෙන ආනිසංසය ගැන කියලා දෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ එකින් එක විස්තර කරද්දී මේ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ හිත හොඳට ධර්ම අවබෝධයට සකස් වුණා. මෘදු වුණා. නීවරණ පහ වෙලා ගියා. ඔදවැඩී ගිය ප්‍රසන්න හිතකින් ඒ මොහොතේ ඉන්නවා දැක්ක බුදුරජාණන් වහන්සේ. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේලාගේ සාමුක්ඛාංශික දේශනාව වදාලා. සාමුක්ඛාංශික දේශනාව කියන්නේ මොකක්ද? දුක ගැන කියලා දෙන එක. දුකේ හට ගැනීම, දුකේ නැතිවීම, දුක නැති වෙන මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කියලා දුන්නා. එතකොට මොකද වුනේ? ඒ චතුරාරි සත්‍ය හද්දි මේ කළු පැල්ලම් නැති පිරිසිදු වස්ත්‍රයකට සායම් පොවනකොට
ඉතා හොඳින් ඒ සාය මුරා ගන්නවා වගේ මේ කුෂ්ඨ රෝගියාට තමන් සිටි තැනදීම හේතුන්ගින් සකස් වූ යම් දෙයක් ඇතනම් ඒ හැම දෙයක්ම හේතු නැතිවීම නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියන කෙලෙස් රහිත අවිද්‍යා මලකඩ රහිත දහම්මැස පහළ වුණා. එහෙනම් අපිත් කැමතිද නැද්ද මේ දහම්මැස ලබන්න? කැමති නේද? ඒ නිසානේ අපි ප්‍රාර්ථනා කරන්න යන්නේ මේ පිණින් මේ ගෞතම බුද්ධ ශාසනයෙම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවද නැද්ද? ප්‍රාර්ථනා කරනවා. එතකොට ධර්ම අවබෝධයට සුදුසු හිතක් සකස් වෙන්නේ කොහොමද එහෙනම්? දැන් අපි ආසයිනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න. මේක කියනවා මේ චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ කරන්න ඕනි හිත තමයි මේ හොඳට සකස් වෙච්ච, මෘදු වෙච්ච, නීවරණ දුරු වෙච්ච, උදවැඩී ගිය ප්‍රසන්න හිතක්. එතකොට නීවරණ දුරු වෙච්ච ප්‍රසන්න හිතක් අපිට උපදවා ගන්න වෙනවා. එතකොට ඒක උපදවා ගන්න බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල දේශනාව තුළ දෙයක් කළා. ඒ මොකක්ද? ඒ පුද්ගලයා තුළ තියෙන අකුසල් අඳුනගෙන දුරු කරගන්න තමන්ටම අවස්ථාව සලසලා දුන්නේ නැද්ද දේශනාව තුළ කියලා දුන්න. එතකොට බලන්න හැබැයි ඒ කාලේ හිටිය මිනිස්සුන්ගේ ස්වභාවයක් තියෙනවා. මේ මිනිස්සු අවංකයි. අවංකයි කියන්නේ මේ කපටි නෑ. ඒ කියන්නේ හංගවා ගත්ත දෙයක් නෑ. තමන් තුළ යම් අඩුවක් තියෙනවා නම් ඒ අඩුව මා තුළ තියෙනවා කියලා එය දැක්කා. දැකලා ඒක විවෘත වුණා. විවෘත වෙලා එය වැරද්දේ නැගී සිටියා. එතකොට ඒ අවංක කෙනා තුළ තියෙන ලක්ෂණය තමයි එයාගේ හිත, එයාට ඒ ඍජු භාවය එයා තුළ තියෙනවා. ඍජු භාවය කියන්නේ අකුසල් අඳුනගෙන එයාට දුරු කරන්න පුළුවන්, ඒ වගේම වඩා හොඳට සීලේ පිහිටන්න පුළුවන් හැකියාව එයා තුළ උපදිනවා. එතකොට බලන්න ඒ අය තමන් තුළ දානේ කියන දේ නැත්තම් ඒ ධර්මය ඇහුවාට පස්සේ ඇත්තෙම දානේ කියන එක මන් තුළ නැති නිසා, මසුරු මල නිසා හටගන්න පීඩාව මන් තුළ තියෙනවා කියලා තේරුම් ගත්තාම ඒ අය මොකද කරේ? ඒ මසුරු මල කඩන්න දන් දුන්නා. එතකොට ඒ මසුරු මල කඩමින් දන් දෙන ගමන් ජීවිතේ සැප ලැබෙනවා කියලා තේරුම් ගත්ත උදවිය ඒ දාන ඉක්මවා කිය සීලෙන් ලැබෙන සැපය ලබන්නත් කැමති වුණා. එතකොට ඒ අය සුගතිය ඉපදීම ගැන අර බයක් තියෙනවද? බයක් කියන්නේ මට ලැබෙයිද නොලැබෙයිද කියලා බයක් තියෙනවද? ඒ අය තුළ නැහැ. ඇයි? දන් දෙන, සිල් රකින ගුණවත් උදවිය. එතකොට ඒ අය කාමයන්ගේ ආදීනව ගැනත් කල්පනා කරලා ඊළඟට මේ හිත කිලිටි කරන අකුසල් අඳුනගෙන ඒ අකුසල් බැහැර කරා. එතකොට ඒ අකුසල් බැහැර කරද්දී අකුසල් නිසා එන අපහසුතාවේ නැති වෙලා යද්දී හිත නැවුම් දෙයක් බවට පත් වෙනවා. මෘදු දෙයක් බවට පත් වෙනවා. නීවරණ නැති දෙයක් බවට පත් වෙනවා. අන්නේ හිතින් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධේ සකස් වෙන්නේ, ධම්මැස උපදින්නේ. එහෙනම් අපිත් අපේ ජීවිතේ අකුසල් අඳුනගෙන බැහැර කරන්න ඕනේ. ඉතින් සුප්‍රබුද්ධ මේ විදිහට ධම්මැස පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ මේ එතන වදාරනවා, දේශනාවේ තියෙනවා, ඉතින් ධර්මයේ දැකපු, ධර්මයට පැමිණුණ, ධර්මයේ දැනගත්, ධර්මයේ බැසගත්, සැකයෙන් එතර වුණ, අවිශ්වාසයෙන් බැහැර වුණ, ධර්මයේ තුල විශාරද බවට පැමිණුණ, ශාස්ත්‍රෝ ශාසනය තුල ස්වාධීනත්වයට පත් වුණ. බලන්න කාරණා කීයක් කියනවද කියලා. එයා ධර්මයේ දැකපු, ධර්මයට පැමිණිච්ච, ධර්මයේ දැනගත්, ධර්මයේ බැසගත්, සැකයෙන් එතෙර වුණ, අවිශ්වාසයෙන් බැහැර වුණ, ධර්මය තුළ විශාරද බවට පැමිණුණු, ශාස්ත්‍ර ශාසනය තුළ ස්වාධීනත්වයට පත් වුණ. ශාස්ත්‍ර ශාසනය තුළ ස්වාධීනයි කියන්නේ එයාට තව, එයා ඒකාන්තයෙන්ම තව කෙනෙක්ගේ උපකාර ලැබුණත් නැතත් ආත්ම භාව හතක් ඇතුළත දුකෙන් නිදහස් වෙනවා. ඒ ශාස්ත්‍ර ශාසනය තුළ ස්වාධීනත්වයට පත් වුණේ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදින් වන්දනා කළා කියන. දැන් මෙයා ඉස්සෙල්ලාම ආවේ මොකටද? කෑම ටිකක් හොයාගෙන. බලන්න නේද? කෑම ටිකක් හොයාගෙන ආපු සුප්‍රබුද්ධට තිබිලා තියෙනවා අපිට නොලැබිච්ච මහා ප්‍රඥාව. අපිට නොලැබිච්ච මහා වීරිය තිබිලා තියෙනවා. අපිට නොලැබිච්ච මහා ගුණධර්ම වැඩිමේ හැකියාව
තිබිලා තියෙනවා මේ සුප්‍රබුද්ධට. ඉතින් ඒ සුප්‍රබුද්ධ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, "ඉතාමත් සුන්දරයි ස්වාමීනි, ඉතාමත් සුන්දරයි. යටිකුරු වෙච්ච දෙයක් උඩුකුරු කළා වගේ. ඒ කියන්නේ අනිත් පැත්තට තිබ්බ දෙයක් හරි උඩුකුරු කළා තිබ්බා වගේ. වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ. මම්මුලා වෙච්ච කෙනෙක්ට හරි පාර පෙන්නවා වගේ. ඇස් ඇති උදවිය රූප දකින්න කියලා අඳුරේ තෙල් පහන් දැරුවා වගේ." ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ නොයේ කයුරින් ශ්‍රී සද්ධර්මයේ වදාලා, "ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. භික්ෂු සංඝයාත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් මාව දිවි තියෙන තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හැටියට පිළිගන්නා සේක්වා" කියලා කිව්වා. බලන්න ජීවිතය වෙනස් වෙච්ච හැටි. දැන් එහෙනම් අපි දැන් පාරගෙන දන්නවද නැද්ද? අපි පාරගෙන දන්නවා සුප්‍රබුද්ධ කොහොමද මේ ධර්මය අවබෝධ කරගත්තේ කියලා. එහෙනම් දැන් අපිට ඕනේ මොකද්ද? වීරිය ඕනේ. ආයි මොකද්ද ඕනේ? සිහිය ඕනේ. නුවණ ඕනේ. කැප වෙන්න ඕනේ. අප්‍රමාදී වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ සුප්‍රබුද්ධව දහම් කතාවෙන් කරුණු දක්වනවා. භාග්‍යවතුන් වහන්සේ මේ කෙනාට තව දුරට සමාදම් කරනවා, උත්සාහවත් කරනවා, සතුටු කරවනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කියන කාරණා මෙයාට තේරෙද්දි මෙයා ඒ සියලු කාරණා සතුටින් පිළි අරගෙන අනුමෝදන් වුණා. ඒ හිටපු තැනින් නැගිට්ටා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා, පැදකුණු කළා. ඉතින් ඒ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාට වැඩි දුරක් යන්න ලැබුණේ නැහැ. අලුත වැදෝ අහු පැටියෙක් ඇති ගව දෙනා අඟින් ඇනලා ඔහුව මරලා දැම්මා කියන. එතකොට එයාගේ ජීවිතේට යහපත ඇති වුණේ එයා මැරෙන්න බොහෝම සුළු මොහොතකට කලින්. ඉතින් ගොඩාක් ස්වාමින්වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා කියනවා. ගිහිලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා කියනවා. පැත්තකින් වාඩි වුණේ භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා කියනවා, "ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ විසින් දහම් කරුණු කියා දීපු, සමාදන් කරවපු, උනන්දු කරවපු, සතුටු කරවපු අර සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා මැරුණා. එයා ඉපදුනේ කොහෙද?" කියලා ඇහුවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ එයා සම්මා දිට්ඨිය උපදවා ගත්ත බවත්, ධර්ම කරුණු මුල් කරගෙන මාව මහන්සි නොකළ බවත්, ඒ වගේම සංයෝජන තුනක් ප්‍රහාණය කළ සෝතාපන්න වුණ බවත්, මේ ඒකාන්තයෙන්ම අපාය නොවැටෙන නියත වශයෙන්ම නිවන අවබෝධ කරගන්න කෙනෙක් බවත් පෙන්වා වදාළා. එතකොට එතන හිටිය භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවා, "ස්වාමීනි, ඔය සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා අන්ත දිලිඳු මිනිසෙක්, අන්ත අසරණ මිනිසෙක්, අන්ත දීන මිනිසෙක්. ඒකට හේතුව මොකක්ද? කාරණාව මොකක්ද?" කියලා ඇහුවා. දැන් මෙයාට ධර්ම අවබෝධයට පින තිබ්බට ඉතාමත් බලන්න කුෂ්ඨ රෝගයක් ඇඟේ හැදුනොත් එහෙම බලන්න අපේ කය කුෂ්ඨ රෝගියක් තිබුත් කොච්චර අමාරුද? කසන්න හිතෙන වෙනස පිරිසක් මැද ඉන්න බෑ, සැරව ගලනවා, ගඳ ගහනවා, එහෙම නැද්ද? තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඔන්න හේතුව වදාරනවා. අපිටත් මේ හේතුව දැනගන්න ඉතාමත් වටිනවා. කට පරිස්සම් කරගන්න. මොකටද? කට පරිස්සම් කරගන්න. ඇයි? අපි බාහිරින් බලලා මිනිස්සු මයින්වද නැද්ද? මයින්වා. මිනිස්සු මැනලා අපි සමහරලාවට චෝදනා කරනවා. චෝදනා කරාම මොකද වෙන්නේ? ඒ කෙනා කිව්තුල පුංචි හරි ගුණයක් තිබ්බොත් අපිට පෞරස් වෙන්න ඉන්න කඩ තියෙනවා. එතකොට නොවිමසා නොදැන දොස් කිව්වොත්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාන පින්වත් මහණෙනි, ඕක ගොඩාක් ඉස්සර සිදු වෙච්ච දෙයක්. ඒ කාලේ ওই සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා මේ රජගහනුවර සිටු පුත්‍රයෙක්, සිටු කුමාරයෙක්. ඒ දවසක් එයා උයන් බිමට යද්දි නගරයට පිඩුසිඟා වැඩලා හිටිය තගර සිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා මෙහෙම හිතුවා, සිවුරක් ඇඟේ වහගෙන ඉන්න මේ කුෂ්ඨයා කවුද කියලා. මෙහෙම හිතලා නින්දා අපහාස කළා. දැන් මෙයා දන්නේ නැහැ මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා. එතනින් ගියා. ඒ කර්ම විපාකය නිසා බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ අවුරුදු ලක්ෂ ගණනක් ඔහු නිරේ පැහුණා.
ඒ කර්මයේ ඉතිරි විපාකයෙන් තමයි මේ රජගහනුවර මෙයා අන්ත දිලිඳු වෙලා අන්ත අසරණ වෙලා අන්ත දීන වෙලා ඉපදුනේ. දැන් ඔහු තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනයට පැමිණිලා ශ්‍රද්ධාව ඇති කරගත්තා. සිල්වත් වුණා, ධර්ම ඥානි ඇති කරගත්තා, තියාග ගුණ ඇති කරගත්තා, ප්‍රඥාවන්ත වුණා. ඔහු තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනයට පැමිණිලා ශ්‍රද්ධාව ඇති කරගෙන, සීලය ඇති කරගෙන, ශ්‍රුතවත් බව ඇති කරගෙන, තියාග ගුණ ඇති කරගෙන, ප්‍රඥාව ඇති කරගෙන, කය බිඳිලා මරණයට කය බිඳිලා මැරුණට පස්සේ සුගතිය නම් වූ දෙව්ලෝ උපන්නා. තෞතිසා දෙවියන් අතර උපන්නා. ඔහු ඒ දෙව්ලොවදී අනිත් සියලු දෙවියන් අභිමවා රූපේනුත් කීර්තියනුත් බබලනවා කියලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ උදානය වදාලා. ඒ තමයි ඇස් පෙනෙන කෙනා අනතුර හඳුනාගෙන විසම මාර්ගෙන් බැහැර කරලා දානවා වගේ බුද්ධිමත් කෙනා ඇඟේ පතේ වීරිය තියෙන කාලේ මේ ලෝකයේ තියෙන පව් බැහැර කරන්න ඕන. ඒ නිසා අපිත් අපේ ජීවිතය තුළ ඇඟපත වීරිය තියෙන කාලේ, අපි තාම මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලේ, ධර්මය ඇහෙන කාලේ මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙනවා කියන අදහස් ඇති කරගෙන කවුරුත් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු.